ලිටර් ගෑස් ආයතනය මේ වෙනකොට මුළුමනින්ම රටේ තියෙන ගෑස් අර්බුදය නිමා කරලා තියෙනවා දවස් 25ක් වගේ ඇතුළත කාලෙකදී අපිට එහෙම කරන්න පුළුවන් වුණේ අපි අවදානෙන් අපි නිවැරදිභාවයෙන් කටයුතු කරන නිසා කියන එක අපි විශේෂයෙන් මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. ලෝක බැංකුව කියන්නේ ලෝකේ තියෙන උසස්ම ක්‍රමවේද පාවිච්චි කරන සුවිශාල සුවිශේෂී ආයතනයක්. ඒකේ විනිවිදභාවයේ උපරිම තියෙන ආයතනය. ලෝක බැංකුවේ මූල්‍යාධාර සැපයීමේදී ලෝක බැංකුව බලන කාරණා කටයුතු කීපයක් තියෙනවා. අපේ රට කොච්චර අසරණ වුණත් කොච්චර මූල්‍ය අර්බුදයක් තිබුණත් ලෝක බැංකුවේ සුවිශේෂී ඒ පිරිවිතර ඒ ස්ටෑන්ඩඩ්ස් වලට ඒ ක්‍රමවේදයන්ට අනුගත වෙන්නේ නැතුව අනුකූල නොවි අපිට ඒ මුදල් ලබා ගන්න බැහැ. දැන් සතිය එකමාරකට ඉස්සෙල්ලා ලෝක බැංකුවේ 7 දෙනෙක්ගේ කණ්ඩායමක් ඇවිල්ලා මුළු ලිටර ගෑස් ආයතනයත් එක්ක ප්‍රගති සමාලෝචන රැස්වීමක් තිබ්බා. ඉතින් කොහොමද ලෝක බැංකුව අභියෝගයට ලක් කරන්නේ? ලෝක බැංකුවේ අරමුදල් අවභාවිතා වුණා කියන අභියෝගයට ලක් කරන එක වැරදි. ඒක අපි ප්‍රතික්ෂේප කරනවා. මේක අමූලික බොරුවක් කියලා කියනවා. මේ වගේ අසත්‍ය ප්‍රකාශ තුලින් වෙන්නේ ලෝක බැංකුවේ අපිට දෙන්න තියෙන ආධාර නැවත වතාවක් අහිමි වී යෑමේ ඉඩකඩක් තමයි මේ හරහා නිර්මාණය වෙන්නේ කියන එක අපි ඉතාමත් වගකීමෙන් කියනවා.